औषध बाल औषध गेन्नो बाल औषध गेन्न विरुद्ध नम औषध गेन्नोट पास देखेगा मेरे बाल बेहद बील मेरे सौख्यमति वरया अपीट जीवत्म संधावन विकल्प योजना कर मेरे विकल्प देखा बेहद नतु मेरे बाल बेहद बील मेरे පෘතුගාමී සමාජවාදී පක්ෂයේ පුපුදු ජාගොඩ සහෝදරයාගෙන් අහන්න තියෙන මේ බරපතල ප්‍රශ්න තියෙනවා සෞඛ්‍ය මාත්‍යංශයේ. නමුත් මෙතන වෙලා තියෙන්නේ පුපුදු සහෝදරයා මිනිස්සු සංකූලතා ඇති වෙලා ඇලර්ජික් වෙලා මිනිස්සු මලානේ ඔයිටිස්සෙලා මලා හැබැයි සංඛ්‍යාලය කරන දත්ත මිනිස්සු ගත්තේ නැහැ. දැන් මේ ඇමතිවරයාට විරුද්ධව ව්‍යාපාරය කරන නිසා තමයි මේ මැරෙන මිනිස්සු ඔයගලන්ට පේන්නේ. එහෙම නේද? ප්‍රශ්න තියෙන්නේ මේ ලල් අපි ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අපි මතු කරන්න ගත්තේ ඇමතිවරයාට විරුද්ධ ව්‍යාපාරයක් හටේ එන කාලෙ නෙමෙයි ඊට ගොඩක් කලින් මාස 7-8කට කලින් ඉඳලා අපි මූලික ප්‍රශ්න දෙකක් මතු කරා එකක් තමයි ලංකාවේ ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධ ප්‍රමිතිය සම්බන්ධ තියෙන නීතියක් ඒ නීතියට අනුව ලංකාවට ගෙන්නන්න පුළුවන් දිශිත ප්‍රමිතියෙන් යුතු ලියාපදිංචි ඖෂධ විතරයි. එහෙම නොවන ඖෂධ ලංකාවට ගෙන්නන්න බෑ. නමුත් පනතේම ඖෂධ නියාමන අධිකාරී පනතේම සඳහන් වෙලා තියෙනවා විශේෂ අවස්ථාවකදී ඇමතිවරයාට බලය තියෙනවා කියලා ජීවිත බේරා ගැනීම සඳහා ලියාපදිංචි නොවන ඖෂධ ගේන. නමුත් දැන් මේ ව්‍යතිරේකයක් විදියට දාලා තිබුණු එක සාමාන්‍ය බවට පත් කරලා එක්සෙප්ෂන් එක රූටින් එකක් බවට පත් කරලා දිගින් දිගටම ලියාපදිංචි නැති ඖෂධ රට ඇතුළට ගෙන්නුවා 2022 අවුරුද්දේ ඇමතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා ලියාපදිංචි අත්හැරීමේ ලිපි 764කට අත්සන් කළා දිනවා 2023 පළවෙනි මාස 6 ඇතුළේ 480 ගානකට කියන්නේ 500කට අසන්න ගානකට අත්සන් කළා තියෙනවා එතකොට මේ විදිහට ඉතාම විශාල වශයෙන් ලියාපදිංචි නොවිච්ච ඖෂධ ගේන ඒ විතරක් නෙවෙයි දැන් ප්‍රසම්පාදන පනතේ සඳහන් වෙනවා ලංකාවට ඖෂධ මිලදී ගැනීමදී ටෙන්ඩර් කැඳවලා අදාළ ගුණාත්මකභාවය පරීක්ෂා කරලා අවම මිල සහිතකට දෙන්න ඕනේ කියලා නමුත් ඒ අතර ඒකේ තියෙනවා හදිසි තත්ත්වයක් ආවොත් ඖෂධ හිඟයක් ආවොත් එහෙම හදිසි මිලදී ගැනීම කරන්න පුළුවන් කියලා ඉමර්ජන්සි පර්චේසින් කියලා කතාවක් තියෙනවා. දැන් පහුගිය කාලේ උනේ ටෙන්ඩර් නිකුත් කිරීම නවත්තලාම දාලා සමහරට කැඳවන ටෙන්ඩර් අවලංගු කරලා දාලා මේ හදිසි මිලදී ගැනීම කරනවා. ඒක ගුණාත්මක භාවයෙන් යුතු හොඳ ඖෂධ අඩු මිලට ගන්න පුළුවන්කම තියෙද්දි කිසිම ගුණාත්මක භාවයක් නැති ඉන්දියානු ඖෂධද ලංකාවේ පරීක්ෂාවට භාජනය කරලා නැති ලියාපදිංචි වෙලා නැති ඉන්දියානු ඖෂධ තොග පිටින් වැඩි මිලට රට ඇතුළට ගෙන්නනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපි දැන් මාස ගාන තිස්ස කතා කරා ඇත්තටම දැන් මේ කතා කරලා ප්‍රඩක් නැහැ රෝගීන් 20 දෙනෙකුගේ පමණ ඇස්සන්ද වෙලා තියෙනවා තව රෝගීන් 10 දෙනෙකු පමණ මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙන මේ බාල ඖෂධ නිසා ඉතින් මේ විනාශය වුණාට පස්සේ නෙමෙයි විනාශ වෙන්න කලිනුයි අපි දිගටම මේක ප්‍රශ්න කතා කරමින් හිටියේ මේ වගේ ප්‍රශ්නක් මීට ඉස්සෙල්ලා තිබුණම නැද්ද ඔය කියන විදිහට දැන් මිනිස්සු මැරෙනවනේ දැන් මම ඉස්සෙල්ලා නැවත මතු කළා වගේ දැන් මෙතුමත් කියන්නේ මේක මේ මීට ඉස්සෙල්ලත් මලා ඔව් මීට ඉස්සෙල්ලා මැරුනේ මෙහෙමයි කියන්නේ ඕනෑම ඖෂධයක යම් අසාත්මිකතාවයන් තියෙන්න පුළුවන් ශරීරවල වෙනස්කම් නිසා ඇලර්ජික් තියෙනවා කියන්නේ ඇලර්ජිස් තියෙනවා. එතකොට මේ අසාත්මිකතාවයන් එන්නේ යම් ඖෂධයක් පාවිච්චි කරද්දී 10,000කින් එක්කෙනෙකුට 20,000කින් එක්කෙනෙකුට ලක්ෂකින් එක්කෙනෙකුට වගේ තමයි ප්‍රමිතියෙන් යුතු ඖෂධවල අසාත්මිකතා එන්නේ. එකම රෝහලේ සතියක් දෙකක් ඇතුළත කීප දෙනෙකුට අසාත්මිකතා එන්නේ නැහැ. ඖෂධවල ගුණාත්මක භාවය හොඳින් තියෙනවනේ. ඒ කියන්නේ කලිනුත් අසාත්මිකතා නිසා මිනිස්සු මැරුණා කියන එකයි ගුණාත්මක භාවයක් නැති ගුණාත්මක ප්‍රමිතිය අඩු ඖෂධ නිසා දිගින් දිගටම සමූහ වශයෙන් රෝගීන් වාර්තා වීමයි වෙනස්. අපි දැන් උදාහරණයකට හිතන්න කැප්‍රියක්සෝන් කියන ඖෂධය පාවිච්චි කරලා අවුරුදු 20ක 21ක වගේ තරුණියක් පේරාදෙනිය රෝහලේදී මිය ගියා. ඇය මිය ගියාට පස්සේ මේක සම්බන්ධ පරීක්ෂණයක් කරනවා කියලා කිව්ව ඇයගේ ශරීරයේ ප්‍රශ්නයක්ද මේක ඖෂධයේ ප්‍රශ්නයක්ද කියලා. ඒ ඇය මිය ගියේ ජූලි මාසේ 7 වෙනිදා ජූලි මාසේ 15 වෙනිදා වෙනකොට වාර්තාවක් නිකුත් වෙලා තිබුණා මේ ඖෂධයේ ගුණාත්මක භාවය මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඇයට තමයි අසාත්මිකතාව වෙන්නේ නැත්තේ කිය. ඒ වාර්තාව නිකුත් වෙලා ඒක සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාධ්‍යවලට අදහස් දක්වලා පැයක් යනකොට මහනුවර මහ රෝහලේ කැප්‍රියක්සෝන් ගත්ත රෝගීන් දෙදෙනෙකුට හොඳටම අමාරු වෙලා මේ දැඩි සත්කාරයකට ඇතුල් කරා. ඊට පස්සේ 18 වෙනිදා 15 වෙනිදා. ඊට පස්සේ 18 වෙනිදා කෑගල්ල රෝහලේ අවුරුදු 57ක් වයස රෝගී කැප්‍රියක්සෝන් ගැනීම නිසා
නිසාම මිය ගියා. ඒකට දැන් මේ එක දිගටම මේ විදිහට මේ ඖෂධයෙන් මරණ වාර්තා වෙනකොට ඖෂධයෙන් අසත්මිකතා වාර්තා වෙනකොට ඒක නිශ්චිතවම අර කියන පොදු තත්ත්වෙ නෙවෙයි. එහෙම පොදු තත්ත්වයක් තිබුණේ නැහැ. මේක ඖෂධයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක්. මෙතන මේ දැන් කෑගල්ලේ මියගිය රෝගිය සම්බන්ධ මේ ප්‍රශ්න තියෙනවා. දැන් මහනුවර මහරෝහලේ අර තරුණිය මේ පෙරදිනි මහරෝහලේ තරුණිය මිය ගිහිල්ලා මහනුවර මහරෝහලේ දෙදෙනෙකුට අසනීප වුණාට පස්සේ කිව්වේ රජේ රෝහල් වලින් මේක අයින් කරා කියලා. 15 වෙනිදා රජේ රෝහල් වලින් කැප්‍රියක්සොන් කියන ඖෂධය ඉවත් කරා නම් 18 වෙනිදා කෑගල්ල රෝහලේදී රෝගියෙක්ට ඒක ලබා දුන්නේ කොහොමද? ඒ නිසා මේ මුළු ක්‍රියාවලියම සම්බන්ධ මිනිස් ජීවිත ගැන කිසි කෙනෙක් වක්කීමක් බාර ගන්න මැස්සෝ මදුරුව මැරෙනවා වගේ මිනිස්සු මැරෙමින් යනවා. මේක සම්බන්ධ නිසි විමර්ශනයක් කරලා වගකීතු සියලු දෙනාට දඬුවම් දිය යුතුයි. දැන් ඒගොල්ලෝ කියන්නේ මේ හදිසි මිලිදි ගැනීම කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ මේ. හදිසි මිලිදි ගැනීම නිසානේ මේ උණයි කියලා කියන්නේ. ඔව් නමුත් දැන් හදිසි මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නෙත් මෙහෙමයි. දැන් අපි හිතන්න පේරදෙනිය මහරෝහලේ ගැබිනි මව් කෙනෙක් මිය ගියා. ඊට පස්සේ පේරදෙනිය මහරෝහලේම නියෝජ්‍ය විදුහල්පතිනියක් මිය ගියා. එක්කෙනෙක් අප්‍රේල් මාසේ 6 වෙනිදා මිය ගියා. අනිත් එක්කෙනා ජුනි මාසේ මිය ගියා. එතකොට ඒ දෙදෙනාට සිහිය නැති කිරීම සඳහා පාවිච්චි කරලා තිබුණේ BUP වැකෙන් කියන ඖෂධය. එතකොට ඒ BUP වැකෙන් කියන ඖෂධය ලංකාවට ගෙන්නපු ඩිවයින් ලැබොරටරිස් කියන ඉන්දියානු සමාගම ලංකාවේ ලියාපදිංචි එකක් නෙමෙයි. අමාත්‍යවරයා ලියාපදිංචි අතහැරීමේ ලිපියක් නිකුත් කළා තමයි ඖෂධය ගෙනල්ලා තිබුණේ. එතකොට ඒ මරණ දෙක සිද්ධ වුණේ ප්‍රමිතියෙන් බාල ඖෂධ නිසා කියන එක පැහැදිලි. ඒක හදිසි මිලදී ගැනීම නෙවෙයි. මිලදී ගැනීම වලදී ලියාපදිංචි වෙනුවට ලියාපදිංචි නැතුව කරලා තිබුණා. ඊට පස්සේ අවුරුදු දෙකක පමණ කුඩා දරුවෙක් මිය ගියා පෙරදිනිය ළමා රෝහලේ කොළඹ අක්ෂිරෝහලේදී කාන්තාවක් මිය ගියා. ඔවුන් දෙදෙනාට පාවිච්චි කරලා තිබුණ සිහිය නැති කිරීම සඳහා ප්‍රොපොෆෝල් කියන ඖෂධය. ඒතර ප්‍රොපොෆෝල් කියන ඖෂධයේ කාණ්ඩ දෙකක් වෙළඳ නාම දෙකකින් ලංකාවට ගෙනල්ලා දීලා තිබුණා. ඒ ලංකාවට ගෙනල්ලා තිබුණු වෙළඳ නාම දෙක ගත්තට පස්සේ ඒ දෙකටම අදාළ ඇක්වා ලැබ්ස් කියන ඉන්දියානු සමාගමයි නන්දනී ලැබොරටරිස් කියන ඉන්දියානු සමාගමයි දෙකම ලංකාවේ ලියාපදිංචි නැති සමාගම. එතකොට ඒ රෝගීන් ගේ මරණ සම්බන්ධ මේ ලියාපදිංචි නැති සමාගම් වලින් සෞඛ්‍ය ඇමතිවරයා ලිපි ලියලා බෙහෙත් ගෙන ආපු එක සම්බන්ධ වගකීම සෞඛ්‍ය ඇමතිවරයා බාර ගන්න ඕනේ. එහෙම බාර ගන්න නැතුව වෙන වෙන කතා කියලා දැන් වැඩක් නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා වගකීම් බාර ගන්න ඕනේ. මොකද නිලධාරින්ට වගකීම බාර දෙන්න බෑ. සෞඛ්‍ය ඇමතිවරයාගේ අස්සනේ ඉන්නේ පරීක්ෂණයකින් තොරව බෙහෙත් ගෙනල්ලා තියෙන්නේ. අර කම්පියුටර් එකේ දත්ත මැකුණත් එක්ක ඒ සම්බන්ධයෙන් මේක එක ක්‍රියාවලියක් වගේ නේද අපිට පේන විදිහට. කම්පියුටර් එකේ දත්තත් මැකුණනේ. ඔව්. කම්පියුටරේ දත්ත මැකුණේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව පරීක්ෂණ කට්ටල ගෙනල්ලා කොවිඩ් වසංගතයට අදාළව ඒවා සම්බන්ධ ඉදිරියේදී නීතිමය කාර්යයක් වෙයි කියන බය නිසා ජාතික නියාමන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල කියන සැකේ බරපතල විදිහට තිබුණා. ඒ දවස්වල ලොකු කතා කිව්වා. නමුත් දැන් පේනව නේද වසර දෙකක් තුනක් ගියා යථාර්ථත්වයටපත් කරනවද හදන්නේ නැතුව වෙන දත්ත ගබඩාවක් ගේන්නද හදන්නේ කියන එක පැහැදිලි නෑ. නෑ ප්‍රශ්නේ තියෙන්නේ අර දත්ත මැකුණානේ. ඒ දත්ත මැකුණට පස්සේ මෙහෙම ප්‍රශ්න ගණනාවක් ආවා. එකක් තමයි ජාතික වශයෙන් වැදගත් මහජන සෞඛ්‍යයට අදාළ දත්තවල බෑකප් එකක් තියාගත්තේ නැද්ද? බෑකප් එකක් තියාගෙන නැහැනේ පුදුමයිනේ මේක. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ලිපියක් ලිව්වත් ඒක පෙන් එකක දාගන්නවා, මේල් එකට දාගන්නවා, බෑකප් එකක් තියාගන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ඖෂධ සම්බන්ධ මහජන සෞඛ්‍ය පිළිබඳ ඉතාම වැදගත් දත්ත මැකුණාට පස්සේ මේක රිකවරි කරගන්න බැරිද? සාමාන්‍යයෙන් අපි අපේ පෞද්ගලික පරිගණකයක මොනවා හරි මැකුණත් රිකවරි සොෆ්ට්වෙයාර් දාලා රිකවරි කරගන්නවා. ඒක රිකවරි කරගෙන නැහැ. ඒකෙන් මැකිලා තියෙන්නේ හරියටම මේ කොවිඩ් වලට අදාළ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ දත්තමයි. විවාදාත්මක තත්ත්වයක තිබ්බ දත්ත තමයි මේකේ මැකිලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මෙච්චර දෙයක් වුණාට පස්සේ මේ සම්බන්ධ වසර ගණනාවක් ගිහින් තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කෝ කරපු පරීක්ෂණ. මොකක්වත් පරීක්ෂණ නෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අන්න අර මේ ගෝටාගේ ජනාධිපති මන්දිරයට පැනපු වෙලාවේ මේ සීතකරණේ තිබුණු පැපොල් කාපු කොල්ලන් වාරන් එනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණේ පැපොල් බෑවක් කෑවා. ඇපල් ජූස් බිව්වා කිව්වේ. හැබැයි මේ මහජන සෞඛ්‍ය සම්බන්ධ මිනිස්සු මිලියන 22ක ජීවිත සම්බන්ධ වැදගත්ම දත්ත අතුරුදහන් වෙච්ච එක ගැන අදටත් කිසිම විමර්ශනයක් නෑ. ඒ වගේම මේකට මම යෝජනා කරොත් අර මම හිතන්නේ කීප දෙනෙක්ම කිව්වා මේකට කමිටුවක් දාන්න ඕන. මොකද බෙහෙත් ගැනීම සම්බන්ධයෙන් කමිටුවේ නිර්දේශයක් මත එන්න ඕන. ඒකට දැන් කෙටි කාලීන වශයෙන් ඒකට අපි හිතමු නලින්ද ජයතිස්ස, ડોક્ટર ජයවර්ධනගේ පුතා රාජිත සේනරත්න, ගිරාට් ප්‍රනාන්දුපුල්ලගේ නෝනා වගේ වෛද්‍යව දැනුමත් තියෙන කට්ටියකින් සතුම්ලක් කමිටුවක් දාලා ඒ නිර්දේශ කළා
බේත් ගන්නොත් නරකද? ඔය දැනටත් ප්‍රශ්නේ තියෙන ලාල් මේකනේ දැනටත් ව්‍යුහයන් තියෙනවා. ජා ඒ කියන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම අංශය තියෙනවා. එතකොට මේ දේවල් වලට දේශපාලකයෝ මැදිහත් වෙනවා. මේ දේවල් වලට රාජ්‍ය නිලධාරිනුත් මැදිහත් වෙනවා. දැන් ඒ කිසිම කෙනෙක්ගේ රැකවරණයක් හම්බෙලා නැත්නම් රටේ ජනතාවට දැන් ආය විපක්ෂ කට්ටිය මේකට දැම්මා කියලා තේරුමක් නැහැ. මොකද ඔය විපක්ෂ කට්ටිය පාර්ලිමේන්තුවේ කරපු දෙයක් නැහැ නේ මෙච්චර කාලෙ මේ මිනිස්සු මැරෙන්න අතෙන්ට අපි විස්ථාපනය කළොත් මොකද වෙන්නේ කියලා ඔකට මේමයි ඔහු සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලෙත් ඔහුට විරුද්ධව ආපු චෝදනා සීපත් කරන්නකො දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ එක ඇමති කෙනෙක්ෙන් කළා වෙන ඇමති කෙනෙක් දාන එකට වඩා අපි හිතනවා දීර්ඝ කාලිනව වෙන්න ඕනේ දේ තමයි මේ ක්‍රියාවලිය මහජන සෞඛ්‍ය සම්බන්ධ ක්‍රියාවලියට ජනතාවට මැදිහත් වෙන්න ජනතාවට වග කියන්න පුළුවන් ජන සහභාගීත්ව ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුත්තයි ඖෂධ ගෙන්වීමට අදාළ ටෙන්ඩර් කැඳවීමේ කටයුත්තයි සම්බන්ධ මිලදී ගැනීම පිළිබඳ කටයුතු සම්බන්ධයෙන් අධීක්ෂණය කරන්න ඒ පිළිබඳ විශේෂඥයෝ මේ විෂය පිළිබඳ උනන්දුවක් දක්වන අය ඒක දේශපාලකයොත් හිටියට කමක් නැහැ. නමුත් රෝගීන්ගේ අයිතිවාසිකම් සංගම් ඊට පස්සේ සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්ති සමිති ඒ වගේන් සමන්විත ස්වාධීන ව්‍යුහයන් හදන්න ඕනේ. ඒ ව්‍යුහයන්ට බාර දෙන්න ඕනේ ප්‍රමිතිය සහ මිල සම්බන්ධ අධීක්ෂණය කරන්න නියාමනය කරන්න. නමුත් දැනට තියෙන ප්‍රයිසිං කමිටියකම මිල තීරණය කරාට කමන්නේ නැහැ. දැන්ට ඖෂධ නියාමන අධිකාරියේ ඉන්න රසායන විද්‍යාඥයෝ මේකේ ගුණාත්මකභාවය පරීක්ෂා කරාට කමන්නේ නැහැ. මොකද කාට හරි ගිහිල්ලා ජයලජ්ජාවර්ධනගේ පුතාට හරි රාජිත්ට හරි මට හරි ගිහිල්ලා ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කරන්න බෑනේ. ඒක වෙනම විෂයක්. ඒක වෛද්‍යවරුත් නෙවෙයි ඒක රසායන විද්‍යාඥයෝ කරන්නේ. රසායන විද්‍යාඥයෝත් හැම දිනටම කරන්න බෑ. ඒක විශේෂ පුහුණුවක්ලත් කීප දෙනෙක් ඒකට ඉන්නේ. ඒක නිසා මේ ඒවා එහෙම කරන්න බෑ. නමුත් මේවා අධීක්ෂණය කරන්න මේවට මැදිහත් වෙන්න ඒවා පිළිබඳ තීරණ ගන්න ඒ සමහර තීරණ ආපස්සට හරවන්න බලයක් සහිත මහජන ව්‍යුහයක් අවශ්‍ය. මම හිතන්නේ ඕක මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයට නෙවෙයි මුළු පාර්ලිමේන්තුවම පසු විපරම් කිරීම සඳහා මහජන ව්‍යුහයක් අවශ්‍යයි. කැබිනට් එක පසු විපරම් කිරීම සඳහා මහජන ව්‍යුහයක් අවශ්‍යයි. ඉතින් මහජන ව්‍යුහයක් හැදීම සඳහා වැඩි පිළිවෙලක් ඔගොල්ලෝ ගාව තියෙනවා නම් පුබුදු යාගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂයට තියෙනවා නම් ඇයි ඔගොල්ලෝ ඉදිරිපත් කරන්නේ නැත්තේ? අපි ඇත්තටම ඒ වැඩ පිළිල තමයි දියවන්නාවෙන් ඒ පිටට බලයක් කියන එක යටතේ ඉදිරිපත් කරේ. අපි දිගින් දිගටම ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියන මොකද මේ කැබිනට් ගැන විශ්වාසය තියන්න බෑනේ. අපි උදාහරණයකට හිතන්න සෙෆිරොක්සින් කියලා ඖෂධයක වයල් ඒ කියන්නේ කුප්පි 125ක් ගෙන්නන්න ටෙන්ඩර් එකක් ඇඳවලා තිබුණා මේ මාසේ. එතකොට ඒ ටෙන්ඩර් එක අඩුම මිල ගණන් ඉදිරිපත් කළා තිබෙන ස්විස් පේරන්ටරල්ස් කියන සමාගම. ඔවුන් එක වයල් එකකට $725ක් වගේ දාලා තිබුණේ. ඒ කියන්නේ රුපියල් වලින් ගත්ත රුපියල් 77780ක් වගේ එක වයල් එකකට දාලා තිබුණා. එතකොට ඒ අඩුම මිල සහිත ටෙන්ඩර් එක කැන්සල් කරලා දාලා කැබිනට් තීරණයක් අරන් තියෙනවා යාදෙන් ඉන්ටර්නැෂනල් කියන ලංකාවේ තියෙන සමාගමෙන් මේ බෙහෙත් මිලදී ගන්න රුපියල් 580 ගානකට එක වයල. රුපියල් 77 ගන්න තිබ්බේක රුපියල් 580 ගන්න. එතකොට ඇත්තටම මේකේ පරතරය අන්තිමට ඒ වයල් මිලියන 2.5ක් ලක්ෂ 25ක් මිලදී ගැනීමේදී මහජන අරමුදල් වලට සිද්ධ වෙලා තියෙන අලාභය රුපියල් කෝටි 127ක්. රුපියල් කෝටි 127ක් වැඩිපුර ගෙවලා සෙෆිරොක්සින් ගෙන්නද්දි විතරක් ඒකට කෙහෙලි රඹුක් කැල්ල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒකට කැබිනට් මණ්ඩලයේ ඔක්කොමලා පඹේ වගේ අත උස්සලා. ඒතුළ දැන් මේ කැබිනට් මණ්ඩල ගැන අපිට විශ්වාසයක් තියන්න පුළුවන්. අර රුපියල් කෝටි 127 නිරපරාධ වියදම් කරේ ඇයි? ඒ රුපියල් කෝටි 127 ගියේ ඔය කියන ඉන්දියාවේ තියෙන සමාගමකටද නැත්නම් යාදෙන් ඉන්ටර්නැෂනල් කියන ලංකාවේ ඉන්න දේශීය නියෝජිතයටද? එහෙම නැතිනම් මේ අත උස්සපු සහ ඒකට මැදිහත් වෙච්ච හැමෝටම මේ කෝටි 127 කෝටි 10 15 20 බැගින් බෙදිලා ගියාද? එතකොට දැන් මේ අපේ රටේ ජනතාව තාම අසීරුවෙන් කට්ට කාගෙන ගෙවන බදු මුදල් ටික මෙහෙමනම් විනාශ වෙන්නේ. අපේ රටේ ජනතාවගේ ජීවිත සම්බන්ධ වග කියන්න ඕනේ ආයතන මෙහෙමනම් වැඩ කරන්නේ මේ කැබිනට් මණ්ඩල මේ පාර්ලිමේන්තු මේවා වෙනුවට වෙනත් ව්‍යුහයක් අවශ්‍යයි. මුළු රාජ්‍ය ව්‍යුහයම විශාල පරිවර්තනයකට ලක් නොකර මේවා ගැන මීට එහා බලාපොරොත්තුවක් අපිට තියාගන්න බෑ. ඔව් දැන් ඒකෙන් අපිට පේන්නේ මේ ආයුධ වලින් පස්සේ ලුකුම බිස්නස් එක තියෙන්නේ මේ බෙහෙත්නේ ඩ්‍රග්ස්නේ. ඔව් ඒක අපිට මනාව තේරෙනවා. අර සේනක විදිලේගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන කියලා කිව්වට ඒවා ජීවිතේවත් කරන්න බැරි වැඩ කියන එක පේනවා. අපිට තව සහෝදරයා මට මතක් කරන්න ඕන අර කොරෝනා වෙලාවේ සයිනෝෆාම් එකිනුත් ගෙවුවනේ. ඔව් ඒකිනුත් අර ඩොලර් 5ට ගන්නකොට වෙන රටවල වල අපිට දුන්නේ ඩොලර් 10ට 15ට. ඔය ඉතින් අර මේ රැපිඩ් ඇන්ටිජන් කිට් ගෙන්නද්දී රුපියල් 100කට වගේ මිලදී ගත්ත රැපිඩ් ඇන්ටිජන් කිට් එක රුපියල් 1000ට තමයි රජේ රෝහල් වලට දාලා තිබුණේ අදාළ සමාගම. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ මුකුත් නැතත් සාමාන්‍ය ෆාමසි වලත්
මේ රුපියල් 15ට 20ට තිබුණු මේ මාස්ක් එක සර්ජිකල් මාස්ක් එක රුපියල් 500ට විකුණන තත්ත්වයක් ආවනේ වසංගත යාප වෙලාවේ. ඉතින් ඇත්තටම මේ වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන සියලුම දේවල් මිනිසුන්ගේ ජීවිත ඖෂධ ආහාර ස්වභාවික පරිසරයේ මිනිසුන්ගේ සංස්කෘතිය මේ ඔක්කොම අපිට විකුණගෙන ගන්න තියෙන අපිට ලාභ ලබන්න දේවල් කියලා හිතන ඒ ධාරාවේ අපේ දේශපාලන ආර්ථිකය යන කල් කවදාවත් මේකෙන් ගැලවුමක් නැහැ. ඒ වෙනුවට මිනිසුන්ගේ ජීවිත මිනිසුන්ගේ සංස්කෘතිය සතා සිව්පාව ගහකොළ මේවා ආරක්ෂා කරන විදිහේ දේශපාලන ප්‍රතිපත්තියකට අපි යන්න ඕනේ. ඒත් ඇත්තටම අපි සමාජවාදී කියලා කියන්නේ එහෙම ප්‍රතිපත්තියකට. ඉතින් එහෙම ප්‍රතිපත්තියකට නොයා කවදාවත් මේ වියසෙනෙන් අපිට ගැලවෙන්න වෙන එකක් නැහැ. දැන් අපිට තෝරගන්න වෙලා තියෙන්නේ කලින් අර කෙහෙලි රඹුක් කැල්ල කිව්වා හරි ලස්සන්ට ඒ කියපු එක මොකද්ද? ඔහු කිව්වා එක්කෝ ඖෂධ බාල ඖෂධ ගෙන්නනවා, බාල ඖෂධ ගෙන්නනට ඔයගොල්ලෝ විරුද්ධ නම් මම ඖෂධ ගෙන්නන්නේ නැතුව ඉන්නවා එහෙම කිව්වා. ඊට පස්සේ ඔහු කිව්වා මොකද්ද? අපිට දෙකෙන් එකක් තෝරගන්න කිව්වා. බෙහෙත් නැතුව මැරෙනවද, බාල බෙහෙත් බීලා මැරෙනවද කියලා. සෞඛ්‍ය ඇමතිවරයා අපිට ජීවත් වීම සඳහා වෙන විකල්පයක් යෝජනා කරන්නේ. ඔහු මැරෙන්න විකල්ප දෙකක් කියනවා. බෙහෙත් නැතුව මැරෙනවද, බාල බෙහෙත් දීලා මැරෙනවද කියලා. දැන් අපි ඉස්සරහ මරණය සඳහා මාවත් දෙකක් විවෘත වෙලා තියෙනවා. ජීවිතය සඳහා මාවතක් මේ ආණ්ඩුවලින් විවෘත කළා නෑ. එහෙමනම් ජීවිතය සඳහා වෙන පාර අපි ජනතාව අපි මිලියන් 22 අපි ලක්ෂ 220ක් ජනතාව එකට එකතු වෙලා පාර කපාගමු දාලා ඒරෙන් වෙන උත්තරයක්. මුතෙන්ද කියන්නේ අපි කියනෝනේ අර සමාජවාදී භාෂාවෙන් කියනෝනේ මිනිස්කම ධනවාදයේ අර්ථේ මිනිස්කම අයිස්සතුරු ගිල්ලවල මරලා තියෙන්නේ. මිනිස්කමට ආයි පණ දෙන්න බෑ. මේ ධනවාදී කොල්ලකාරී ආර්ථිකය කියන එකයි. දැන් ඔයගලට තේරෙන්නේ නැති මේ එක කොලයක්වත් බලන්නේ නැතුව දෙවන්ත කෘතහස්ස ධර්මත් තියෙන පුපුදු ජාගර සහෝදරයාට අපේ හර්දාමංගේ සූතිය පුද කරනවා සහෝදරයා.